අය කොහොමද සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ දනුවත ඔබේ YouTube channel එකේ තිය යාළුනේ අද දවසෙත් මම ඔයාලව ඔයාලත් එක්ක විශේෂයෙන් විශේෂ කරුණු කීපයක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම දනුවත location YouTube channel එක දෙක අලුතෙන් එකතු වෙලා ඉන්න ඔයාලවත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම ඉදිරියට ඔයාලගේ යාළුවන්ට දැනුවත් කරන්න මේ වගේ දනුවත location YouTube කියලා YouTube channel එකක් තියෙනවා කියලා ඒගොල්ලන්ට දැනුවත් කරලා එයාලටත් ඔයාලගේ වීඩියෝ එක ෂෙයා කරලා එයාලා දැනුවත් කරලා මේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනාවක් කරන ගමන් යාළුවනේ මම අදවසේ ඔයාලට මේ වීඩියෝ එක හරහා ඔයාලට වැදගත් කරුණු කීපයක් යන් දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි පසුගිය වීඩියෝ එකෙන් කතා කරා මාස්කින් කරන්නේ කොහොමද මොන වගේ දේ අයිටම් අපි පැනල් එකකදී මොන වගේ කොටස්ද මාස්කින් කරන්නේ මොන වගේ මැටීරියල්ද අපි පාවිච්චි කරන්නේ ඒ කියන එක අපි කතා කරා ඉතින් අද මගෙත් එක්ක වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ඒ ටු ෂර්ට් අපි මාස්කින් දක්වා මේ වෙනකොට වීඩියෝ කරලා තිනවා මගේ වීඩියෝස් ප්ලේ ලිස්ට් එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් ඉතින් ඒ වගේම අද වීඩියෝ එකෙන් මේ මාස්කින් සම්බන්ධව තව කොටසක් විදියට මේ වීඩියෝ එක මම ඔයාලට ගේනවා අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ යාළුවනේ මාස්කින් ක්‍රම දෙකක් මාස්කින් පේපර් එක අපි යූස් කරන ක්‍රම දෙකක් සහ ස්ප්‍රේ විස්කොසිටි කියන මාතෘකාව ගැන මගේ විශේෂයෙන් මගේ channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න මගේ යාළුවෙක් මගෙන් ප්‍රශ්න කරලා අහලා තිබ්බා ස්ප්‍රේ විස්කොසිටි ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා ඉතින් මම ඒ යාළුවගේ ඇත්තටම ඒ අරයුම මම ඔයාලා පිළිගන්නවා මොකද මම ඔයාගේ ඇත්තටම මේ ඒ වගේ නොදන්න දෙයක් දැනගන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම අනිතට ආරාධනා කරගෙන ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මට ඔයාලගේ කමෙන්ට් එක ඒ වගේ ඔයාලගේ ප්‍රශ්න තමයි ඇත්තටම ඔයාලගේ මගේ channel එකේ ශක්තියත් ඔයාලා මගෙත් එක්ක ඉන්න එකත් ලොකු ශක්තියක් ඇත්තටම ඒ හින්දා එයාගේ අර ඒ දැනගැනීම පිස මම මේ ස්ප්‍රේ විස්කොසිටි කියන එක පිළිබඳ දැන් පොඩි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි මාස්කින් කරද්දී කරන වැරදි මොනවද කියන එකත් ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙයි ඉතින් අපි බලමු අද අපි වීඩියෝ එකේ මම කතා කරමු මේ කියපු කාරණා මොනවද කියලා යාළුවනේ මම ඔයාලට කිව්වා මුලින්ම මාස්කින් කරන ක්‍රම දෙකක් මම ඔයාලට අද කියලා දෙනවා කියලා. අපි බලමු යාළුවනේ මුලින්ම මම අද ඇත්තම පැට්‍රිකෙලි මට ඔයාලට පෙන්වන පසු දිසා මම මේ විදිහට ඔයාලට normal paper එකක් අරගෙන මාස්කින් කරන්නේ මේ විදිහයි කියන එක මම ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මුලින්ම අපි ඕනම අපි පැනල් එකක ඕනම කොටස අපි යමු මේ පැනල් එක මම ඔයාලට පොඩි රූපසටහනක් කරන් ආවා මේ පැනල් එක අපි ඊට මෙතන පොඩි ඩෙන්ට් එකක් අපි රිපෙයාර් කරලා පුටි ඇප්ලිකේෂන් කරලා ප්‍රයිමර් ස්ප්‍රේ කරලා සෑන්ඩින් කරලා දැන් අපිට පුටි ඇප්ලිකේෂන් කරලා සෑන්ඩින් කරලා අපිට තියෙන මේක අලව ගන්න මම ඔයාලට කලින් මම මේ පැහැදිලි කරන කාරණාව මම ඔයාලට පැට්‍රිකලි පොඩි කොටසක් මම අරගෙන මාස්කින් කරන තැන ඉඳන් ප්‍රයිමර් ස්ප්‍රේ දක්වා පැහැදිලි කරා නමුත් මම ඒකෙදි මාස්කින් ගැන වැඩි පැහැදිලි කිරීමක් කරේ නැහැ නමුත් ඔයාලට ඒක මම කොහොමද කරේ කියන එක මගේ කලින් වීඩියෝ එකට ගිහින් බලන්න පුළුවන් යාළුවනේ මම අපි හිතුව මෙතන පොඩි අපි පොඩි ඇප්ලිකේෂන් කරලා තියෙනවා මේ හැරි අපි වෙදර් එජ් එක මේ හැරේට නිකන් අපි සෑන්ඩින් කරගෙන තියනවා කියලා හිතමු අපිට දැන් ඇත්තරම මාස්කින් කරගන්න මේ පැච් එක අපිට ස්ප්‍රේ කරගන්න ප්‍රයිමර් ස්ප්‍රේ කරගන්න ඕ ප්‍රයිමර් ස්ප්‍රේ කරගන්න කියලා අපි හිතමු මුලින්ම අපි පේපර් එක දාන්න ඕනේ මොන විදිහට තියෙන එක මොකද තීරණය කරගන්න ඕන මොන දුරකින් පේපර් එක දානවද ඒ තීරණය කළා තමයි අපි මාස්කින් කරන්න පටන් ගන්න අපි මුලින්ම මම අපි සෑන්ඩින් කරලා තියෙනවා නම් මේ දක්වා යලනවා පැහැදිලිද පේනවාද මේ දක්වා අපි සෑන්ඩින් කරලා තියෙනවා නම් අපි ඊළඟට දානවා අපි පේපර් එක දානකොට අනිවාර්යෙන් මෙන්න මේ පේපර් එක අපි පැච් එක වැහෙන විදිහට මේ විදිහට තියලා පේපර් එක දාන්න ඕනේ
මෙන්න මේ විදිහට මම මේ නමල පේන විදිහට තමයි දානවා. එතකොට ඔයාලට පේනවා පේපේක නැමෙන්න ඕන මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට නැමුණොත් තමයි මේ අපි ප්‍රයිම ස්ප්‍රේ කරනකොට අපි මෙතෙන්ට ස්ප්‍රේ කරනකොට මෙහෙට බ්ලෙන්ඩ් වෙලා ප්‍රයිමර් ටික රඳින්නේ. නැත්තම් මෙතන තනි ලයින් එකක් අපි මෙතෙන්ට විතරක් මෙහෙම පැච් ටේප් එක ගහලා දැම්මොත් තනි ලයින් එකක් ඉදිරියට. දැන් මේ පැත්තටත් ඒ වගේ. අනිවාර්යෙන් හතර පැත්තරම මේ උඩට යටට සහ අනිත් පැත්තට ඒ විදිහට බෙන්ඩ් වෙන විදිහට තමයි පේපර් එක දානවා. මම ඔයාලට පැහැදිලි ආයේ පෙන්වන්න. මේ මේ පේපර් එක කියලා මේක ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මාකින් කරන්න. එතකොට අපි මේ පැත්තෙන් ඊන්ට ස්ප්‍රේ කරන අපි පැච් එකට ස්ප්‍රේ කරද්දී මේ සයිඩ් එකට වැදිලා ඊන්ට ඩස්ට් එක මෙතනින් අතර වෙනවා දුරට යන්දම් වැඩි. එතකොට අපි මං කිව්වා ටේප් එක දාන්න ඕනේ. අපි මේ කොටස තමයි උඩින් හරවලා අලවන කොටස. නමුත් මේ ටේප් එක දාන උන් පැච් එකේ සිට මෙන්න මේ වගේ ටිකක් දුරින් සෑන්ඩින් කරපු ඒරියා එකේම තමයි ටිකක් දුරින් තමයි දාන්නේ. එහෙම දාලා මේ විදිහට දැම්මම පස්සේ අපිට තින්දරික ඔයාලට පේනවා මෙතන වැදිලා ඩෙන්ඩ් වෙලා තමයි මේ සීමාවෙන් අතර වෙන. ඒතකොට මේ කේරෝ වලටම තින්දරික වදින්නේ නැහැ. ඩෙන්ඩ් වෙලා මෙතනින් අතර වෙන. ඊළඟ කාරණය තමයි අපි හිතමු කායයක අපි කෝට් පැනල් එක එමත් තන ඩෝ එක පොඩි ෆේඩ් අවුට් කරන තැන. ඒ වගේ තැනක මාස්කින් පේපර් එක යූස් කරද්දී අපි කොහොමද මාස්කින් පේපර් එක යූස් කරන්නේ? අපි හිතමු කායක කෝට් පැනල් එක අපිට පොඩි ටච් අප් එකක් ගන්න ඕන. සම්පූර්ණ කෝට් පැනල් එක අපි සම්පූර්ණ පැනල් එකම ස්ප්‍රේ කරන්නේ නැහැ. ඒ වගේ තැනකදී අංගී මල්ලියේ අනිවාර්යෙන් පේපර් එක මෙන්න මේ විදිහට ඔයාලා පේනවා මෙන්න මේ විදිහට හදා ගන්න. අපි වටේ අනිත් බොඩි අනිත් කොටස සහ ග්ලාස් ෆ්‍රන්ට් ලිඩ් එන්න දිකිය ඩෝ පැනල් එක ඒ විදිහට පැනල් ටික අපි කව කරගත්තට ඊපස්සේ කෝට් පැනල් එක වගේ තැනකදී අපි මෙන්න මේ වගේ ඔයාලා පේන මෙන්න මේ වගේ හිටින විදිහට තමයි පේපර් එක අපි හිතමු. දැන් ඔයාලට පේනවා මගේ අත කොටස හිතන්න මේ බොඩි කොටස කියලා. ඒකර මෙන්න මේ විදිහට හිටින විදිහට තමයි ඒකෙත් පේපර් එක අලවන්න ඕනේ. මේ යට කොටසින් තහ උඩ කොටසින් විතරයි. මේ මැද කොටස අපි බොඩියට සම්බන්ධ කරන්නේ ඔන්න ඔය විදිහට රැඳෙන විදිහට තමයි පේපර් එක නිතරම මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට නැමෙන විදිහට තමයි පේපර් එක අපි බොඩියට අලවලා තියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඒ විදිහට දැම්මොත් යාළුවනේ ඔයාලා බෙන්ඩින් කරන වෙලාවට යන අපි කී කෝඩ් එක ස්ප්‍රේ කරලා අන්තිම බෙන්ඩින් ටික ස්ප්‍රේ කරන වෙලාවට ඒ පේපර් එක සීමාවන්ට ස්ප්‍රේ කරන බෙන්ඩින් ටික. එතකොට ඔයාලා ස්ප්‍රේ කරද්දී ලයින් එකක් හිටින්නේ නැතුව බ්ලෙන්ඩ් වෙලා පැනල් එකේ අනිත් හොඳ හරියට එක හා සමාන වෙනවා පේන්ට් එක. එතකොට ලයින් හිටින්නේ නැතුව නියමාකාරව හිටිනවා. එතකොට ඊළඟ කාරණාව තමයි අපි පේන්ට් කරද්දී අපේ කාර්මික ශිල්පීන් අතින් වෙන දෝෂ තමයි අපි මම ඔයාලට රූප සටහනෙන් පෙන්නන්නම්. අපි මේ වගේ ඩෝ එක අපි මේ වටේ උඩ වීදුරුව තියෙන කොටස මේ වගේ මේ මෙතන ඔයාලා දන්නවා බීඩින් එකක් වෙනවා. ඒ බීඩින් එක අපි කව කරනවා වටේ පේපර් එක දාලා වටේ කව කරගන්නවා. මේ උඩ ටික ග්ලාස් එක සීට් මෙහෙ ටේප් කරනවා මේ පේපර් මාස්කින් කරගන්නවා. ඒතර මෙන්න මේකට සමහර ඩෝවල අපිට පේන්ට් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ කොටස දීලා අපි මේ හැරි පේන්ට් කරනවා. එතකොට යාළුවන ඔයාලට මේ වගේ තැන්වල මේ එච් වල ඩෝවල සියුම් බීඩින් එනවා. ඒවා අනිවාර්යෙන් හොඳින් මාස්කින් කරගන්න, හරියට මාස්කින් ගන්න, පිරිසිදු මාස්කින් කරගන්න, කොලේ පොඩි වෙලා ඒ වගේ දෝෂ වෙන්න දෝෂ ඇතිව මාස්කින් කරගන්න එපා. හරියට මාස්කින් කරගන්න. මම විශේෂයෙන් කාරණාව කියන්නේ මෙන්න මේ වගේ තැන්වල හරියට මාස්කින් එක දාන්න. ඩෝ බීඩින් එක රිමූව් කරන්නේ නැත්තම් ඩෝ බින් එක රිමූව් කරනවා නම් ඔයාලා මේ වගේ තැන්වල අතුල් පැත්තේ මාස්කින් ටේප් එක දාගන්න. එළියට හිටින විදිහට දාලා ඒ උඩින් පේපර් එක මෙතෙන්ට දාලා මෙතනින් උඩට දාලා
ග්ලාස් එක කවර් කරගන්න. එහෙම නැත්නම් මේ තැන් වල අනිවාර්යෙන් ඔයාලා බිරිඳ එක ගලවන්න නැතුව මාස්කින් කරනවා නම් අනිවාර්යෙන් මෙතන මාස්කින් ටේප් එක හරියට දාගන්න නැත්නම් ඔයාලට මම මේ කියන ඉෆෙක්ට් එක ඔයාලට දකින්න ලැබෙයි හරියට ටේප් එක දැම්මේ නැත්නම් එක්කෝ මේ බිරිඳ එකේ මෙන්න මේ වගේ කොටසක් තැනින් තැන මේ වගේ තීන්ත වදින්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා හරියට ටේප් එක දැම්මේ නැත්නම් මේ වගේ තැන්වල ටේප් එක බොඩියට ඇදිලා ඔයාලා මේ පේන් ස්ප්‍රේ කරලා ඉවර වුණාට පස්සේ ටේප් එක රිමූව් කරන වෙලාවට බොඩියේ පේන්ට් එක ගැලවිලා එන ඉඩ තියෙනවා. ඒ වගේ දෝෂ තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට කියන්න ඕනේ තියෙන විශේෂ කාරණය තමයි ඔයාලා මාස්කින් කරද්දි ඔයාලා විශේෂයෙන් අපි මාස්කින් ගාද මම කිව්වා අපිට පේපර් කටර එකක් යූස් කරන්න වෙනවා, සීසර් එකක්, සීසර් එහෙම නැත්නම් කතුරක්, පොඩි කතුරක් අපිට පාවිච්චි කරන්න වෙනවා. අපි අපේ කාර්මිකයෙන් අපේ අතින් විශේෂයෙන් අවධානය යොමු නොවන කොටසක් තමයි අපි වැඩ කරන පොඩි පිහිටාල නැත්නම් පේපර් කටර එක, එහෙම නැත්නම් සීසර් එක අපි වැඩ මාස්කින් කරලා ඉවරනාට පස්සේ අපි ඒ වැඩ කරපු තැනින් අපි අයින් කරන්නේ නැතුව සමහරට හුඩ් එක වාහනේ හුඩ් එකකින් තියලා තියන්න පුළුවන්. ට්‍රංක් ලිඩ් එකකින් තියලා තියන්න පුළුවන්. අපිට නොදැනීම අපි පේන් කරද්දි ඒ කොටස් ඒ තැන්වල මේ විදිහටම තිබිලා ඊළඟ අපි මාස්කින් එක රිමූව් කරන වෙලාවට අර ඩෝ හුඩ් එක හෝ බොනට් එක උඩ එහෙමත් එන්ජින් හුඩ් එක උඩ එහෙමත් ට්‍රංක් ලිඩ් එක එහෙමත්නම් ඩිකී එක උඩ තිබිලා ඒ ආයම් පන්න එහෙමත්නම් ඒ උපකරණ එහෙමත්නම් ඒ පේපර් කටර එකක් එහෙමත්නම් සීසර් එකක් එහෙමත්නම් කතුරක් බිමට බොඩි එකකට අපි පේපර් එක රිමූව් කරන වෙලාවේ තිබිලා බිමට වැටුනොත් එහෙමත්නම් පේන්ට් කරපු පැනල් එකට වැටුනොත් විශාල හානියක් සිද්ධ වෙන්න තියෙන මොකද අලුත් පේන්ට් එකක් ගෑවුණු ගමන් අර අනිත් පැනල් හුඟක් වීදිච්ච ඒ වගේ යන්තම් එහෙම ටච් වෙලා යන්න නෙමෙයි ලොකු ඩැමේජයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයාලා හොඳ අවධානයෙන් කටයුතු කරන්න මාස්කින් කරන වෙලාවට අනිවාර්යෙන් ඔයාලා ඒ මාස්කින් කරන කටයුතු ඉවරුනාට පස්සේ ඒ සියලු භාණ්ඩ එතනින් ඉවත් කරගන්න බොඩිය ස්ප්‍රේ කරන්න කලින් හොඳින් වටපිටාව බලලා ස්ප්‍රේ කර මේ ස්ප්‍රේ කරන්න පටන් ගන්න. නැත්නම් ඒ වගේ බඩු තිබිලා ඔයාලා කලබලෙට ඇවිල්ලා සමහර අය රිමූව් කරනවා, රිමූව් කරද්දී පේපර් එක රිමූව් කරද්දී උඩ තිබිලා පැනල් එක ඩැමේජ් වෙනවා. ඉතින් ඔය වගේ කාරණා විශේෂ කාරණා කීපයක් තමයි දවසේ මම ඔයාලට මාස්කින් සම්බන්ධව කතා කරන්නේ. දැන් ඊළඟ මම බලාපොරොත්තු වෙන ඔයාලට ස්ප්‍රේ විස්කොසිටි ස්ප්‍රේ විස්කොසිටි කියන එක පැහැදිලි කරන්න. ඉතින් යාළුවනේ ස්ප්‍රේ විස්කොසිටි කියන්නේ යාළුවනේ අපි මම ඔයාලට මේ විදිහට පැහැදිලි කරන්න. ස්ප්‍රේ විස්කොසිටි කියන එක කියන මගේ මිත්‍රෙක් මම අහලා තිබෙනවා මේ ඒ දේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන. ස්ප්‍රේ විස්කොසිටි කියන්නේ යාළුවනේ තීන්තවල ඝනත්වය. අපි ඒක ඇත්තනම අපේ ශ්‍රී ලංකාවේ හුඟක් පේන්ට් සම්බන්ධ ආයතනවල මහත්මයන් මේ ගැන දැනුවත්. නමුත් කාර්මිකයන් ඇත්තට මේ පිළිමල අවධානය යොමු කරන්නේ නැහැ. තීන්තවල ඝනත්වය එහෙම නැත්නම් සාන්ද්‍රතාවය සාන්ද්‍රීයතාවය ඒ වගේ ඩියර එහෙම නැත්නම් ඩියර ගතිය අපි තීන්ත ඝනත්වය කියලා පැහැදිලි කරන ඒකට තමයි විස්කොසිටි කියලා කියන්නේ. විස්කොසිටි එක මනින්න යාළුවනේ මෙන්න මේ වගේ පුංචි කප් එකක් කප් එකක් අපි හිතමු ස්ප්‍රේ කෑන් එක අපි ගන්න එක පොඩි ටැංක එකක් කියලා. මෙන්න මේ වගේ ටැංක එකකින් තමයි ස්ප්‍රේ විස්කොසිටි එක මනින්. ස්ප්‍රේ විස්කොසිටි එක විශේෂයෙන් ඇත්තටම අදාළ වෙන්නේ තින්ත නිෂ්පාදන කරන ආයතනයන් වලට තමයි ස්ප්‍රේ විස්කොසිටි කියන එක වැදගත් වෙන්නේ. මොකද ස්ප්‍රේ කරන අපි තීන්ත සාමාන්‍ය නිෂ්පාදනය කිරීමේදී තීන්තවල ඝනත්වය ඉතාම වැදගත් ඒ නිෂ්පාදනය කරන අංශයට. ඒ තීන්ත ඝනත්වය එයාලා මනිනා තප්පරයකට මේ කෑන් එකකට තීන්ත පුරවලා මේ විදිහට සම්පූර්ණ පුරවලා මෙතනින් පිට වෙන ප්‍රමාණය මට පේනවා
මෙතනින් තප්පරයකට කොච්චර තින්ත පිට වෙනවාද කියන එක එයාලා නිරීක්ෂණය කරනවා. එයාලා නිරීක්ෂණය කළා තමයි තීරණය කරන්නේ මේකට අපි කොච්චර ඉනර් නැත්නම් ඇඩිටිව් මොන දාන්න ඕන මොනවද ටිනර් අපි පේන්ට් එක කරන ටිනර් එහෙනම් වෝටර් බේස් පේන්ට් එක කරන වෝටර් බේස් ටිනර් එක කොච්චර ඇඩ් කරන්න ඕනද කියන එක තීරණය කරන්නේ ඉන්පස් තමයි. එතකොට මේ සාන්ද්‍රීතාවය එහෙනම් තින්තවල ඝනත්වය මැනගන්න ඊට පස්සේ මේකට අපි ඇඩ් කරලා බලනවා ඒක පරීක්ෂණ කරනවා මේ මහත්ම උරුම මේක කරනවා එකට ඇඩ් කරලා බලනවා අපි තින් දෙකට අපි දා තින්ත දාන්න ඕනේ එහෙනම් ටිනර් දාන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද මේ ගන්න එකේ ඉක්මනින් මෙතන පිට වෙන්නටත් මේ යන කාලයත් ඇත්තටම වැදගත් මොකද ස්ප්‍රේ කරද්දී තින්ත හරියට එන්නේ නැත්නම් අපිට අපේ හුඟක්ම සාමාන්‍ය අවට පරිසරයේ අපේ ලංකාවේ අවුට්සයිඩ් වැඩ කරන අපේ වර්ක්ෂොප් වල ඒ ප්‍රශ්න සමහර එනවා යන්තන් අපි ගිහමු ෆිලර් එකට යන්තන් ටිකක් දාලා ස්ප්‍රේ කරන්න ගන්නවා ස්ප්‍රේ කරන්න එන්නේ නැහැ ඉන්ද්‍රික හරියට එන්නේ නැහැ කැට 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 එන්නේ ඉතින් ඒ වගේ දෝෂ ඔයාලට මතුවෙන්නේ හරියට තින ටික දැමන දෙ මේ 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 ආයතනවලින් ඒදී තහවුරු කරගන්න තමයි තින මික්ස් කරලා බලනවා කොහොමද කොච්චර ප්‍රමාණයක් මේකට දාන ඊට පස්සේ තමයි යාලුනේ එයාලා තීරණය කරන්නේ අපි මේකට මේ මේ තින්තයකට එකට එකක් ඒ තින්ත එක කොටසකට ඩිනර් එක කොටසක් නැත්නම් දෙකට එක මේ ඉන්න කොටස් දෙකකට මේ හාඩ්නර් මෙච්චර කොටසක් ඩිනර් මෙච්චර කොටසක් ඊළඟ හතරට එක නම් ක්‍රියකෝන් මෙච්චර එක හතරට හාඩ්නර් එක කොටසක් වගේ ඒගොල්ලෝ තීරණය කරනවා මෙන්න මේ මේ ප්‍රමාණය මේ තින්ත එකට මික්ස් කරාට පස්සේ මේ තින්ත එක ස්ප්‍රේ කරන්න සුදුසුයි කියන එක එයාලා තීරණය කරනවා. එතකොට ඒ ඝනත්වය සුදුසුයි. එතකොට ගන්න එකකින් ස්ප්‍රේ වෙලා එළියට යාමට මේ ඝනත්වය සුදුසුයි කියන එක ඒගොල්ලෝ තීරණය කරනවා. ඒ ඒ තීරණය කිරීමට සඳහා තමයි මේ ස්පේස් විස්කොසිටි කියන මේ එක එයාලා ඝනත්වය බලා ගන්න තමයි මෙන්න මේ වගේ භාජනයක් පාවිච්චි කරලා මේ මෙනු මේක ගැක් පාවිච්චි කරලා මේකට තින්ත මික්ස් කරලා අවශ්‍ය ප්‍රමාණයට ඒගොල්ලෝ ඇඩිටිව් ඇඩ් කරලා බලනවා ටිනර් අඩු වැඩි කරලා බලනවා ගන්න එකකින් කොච්චර ඉක්මනින් මෙතන පිට වෙනවද එතකොට ඝනත්වය වැඩි වුණොත් මේක පිට වෙන්නේ නැහැ නේද කියන එක එයාලා තීරණය කරන්නේ ඕනම තින්තයක තීරණය කරන අන්න ඒ ආකාරයට ඉතින් මං හිතනවා මගෙන් ප්‍රශ්න කරලා අහලා තිබ්බ මගේ යාළුවන්ට පිළිතුරක් ලැබුණා කියලා ඉතින් ඒ විදිහට තමයි යාළුවනේ ඒ වගේම කියන්න ඕනේ මගේ channel එකත් එක්ක මගෙත් එක්ක comment කරලා අහලා තිනා මොකක් මගේ අලුත් යාළුවෝ මොකක් මගෙන් ප්‍රශ්න කරලා comment කරලා අහලා තිනා උත්තර මම ඒගොල්ලන්ට සපයලා තිනා ඉතින් ඒ වගේ දැන් මේ අදාහල් ස්ප්‍රේ විස්කොසිටි එක ගැන ඇහුවා වගේම මගේ යාළුවන්ටත් මම කියනවා තව ඉදිරියට ඔයාලගේ ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න මම කැමතියි ඔයාලට මේ වීඩියෝ එක කරා වූ ඔයාලට තොරතුරු ලබා දෙන්න ඉතින් මගේ channel එකත් එක්ක මේ දනු ඔටෝග්‍රේෂන් YouTube channel එක subscribe කරන්න බෙල් එකන ක්ලික් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එක වැටෙන ගමන් ඔයාලට වැඩක ඉතාමත් වැදගත් කරුණු ඔයාලට දැනගන්න ලැබේවි මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා කියනවා ඒ වගේම ඔයාලා යාළුවන්ට කියලා මේ ඔයාලගේ මේ ඔයාලා බලන වීඩියෝ එක ඔයාලා ෂෙයා කරන්න Facebook WhatsApp අරහව ඔයාලා යාළුවන්ට ෂෙයා කරලා ඔයාලව දැනුවත් කරන්න මේ දනු ඔටෝග්‍රේෂන් YouTube channel එක ගැන දැනුවත් කරලා මගේ වීඩියෝ එක එකතු වෙන මගේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් ඉතාමත් තවත් වැඩගත් කරුණු කීපයක් ඔයාලට ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙන ගමන් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා ඉතින් ඊළඟ අලුත් වීඩියෝ එකේ ඉක්මනින්ම ඔයාලා හමු වෙන බලාපොරොත්තු වතුව අද මම සමු ගන්නවා ඔයාලට සුබ දවසක්.